ජාත්‍යන්තර පිළිගත් යාන්ත්‍රණයකින් අපේ ආරක්ෂක හමුදාව වලට චෝදනා සහ සාක්ෂි ගොනු කරලා ඒක නිදහස් කරා මාර දරුස්මාන් වර්තාව වගේ නෙමෙයි දරුස්මාන් වර්තාව නිල වර්තාව නෙමෙයි එක්සත් ජාතික සංගමය හැබැයි මේක නිල වර්තාව බවට පත් වෙන මේක මහා මේක සමුළුවේ තීන්දුවක් අනුව පත් කරපු යාන්ත්‍රණයක් නිසා එතකොට මේකේ තියෙන සාක්ෂි පාවිච්චි කරලා ලෝකයේ විවිධ රටවල ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් මානවකම් කොමිසමේ කොමසාරිස්තරයේ පෞගිය තමගේ වර්තාවෙන් ඉල්ලා සිටයක කරන්න කියලා ලෝකයේ ඉන්න හැම මානවකම් සංවිධානයකටම මේ ආරක්ෂක හමුදාවට හේවනට බලනවා එතකොට යස්මින් සූකා තියෙන කලින් දරුස්මාන් කමිටුවේ සමාජිකයෙක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට හේව විශාල වශයෙන් ඩයිට් දෙමළ ඩයිස්පෝරාවෙන් පරිගන්න කාන්තාවක් අය වර්තාවක් විදුක් කළා තියෙනවා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නායකින් හිටපු සා දැනුත් ඉන්න 58 දිනකට විරුද්ධව අපේ හිටපු හමුදාපතිතුමාට ශාවිද සිල්වාපතිතුමාට පිටු 137ක් චෝදනා. දැන් ඉන්න වර්තමාන ලේකම්තුමාට පිටු 99ක් චෝදනා. මේ චෝදනා දැනටමත් මේ තැනට බාර දීලා තියෙනවා. කොංග්‍රස් මණ්ඩලයේ පිටෝක ඇමරිකාවේ මානවකම් කමිටුවට දීලා තියෙනවා. එතකොට මේ වර්තාව දැනට උන් නඩුකාරුලේ ක්‍රියාවලිය අතපසු කරන් ඉන්නේ ඒ ජාත්‍යන්තරව පිළිගත හැකි යාන්ත්‍රණයකින් මේ මේ සාක්ෂි වලට චෝදනා වලට සීල් එක ගහගන්නවා. එතකොට මේ වර්තාව පිට වෙච්ච ගමන් නඩු පවරන්න පටන් ගන්නවා ලෝකේ පුරා. එහෙම නඩු පැවරුවම සමේ සිල්ලා මහත්මයාට, කබන් ගුණරත් මහත්මයාට, සරත් දිර්සේකර මහත්මයාට සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. එතුමා දැන් අනාථෙක් වගේ රටවල එහාට මෙහාට පැන පැන ඉන්නවා. එතකොට මේ චෝදනා එල්ල කරාම ක්‍රමවේද කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔහුව පිටුවහල් කරන්න කියලා ඉල්ලීම් කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ. එහෙම පිටුවහල් කරන්න අවශ්‍ය නීතිය පෞගිය ආණ්ඩුවේ රණ වික්‍රමසිංහ මහත්මයා සම්මත කරා. අපරාධ කරුවන් සමග තොරතුරු හුවමාරු කරගන්න අපරාධ කරුවන් හුවමාරු කරන්න අවශ්‍ය පනතක සම්මත කළා. ඒ නිසා අපරාධ කරුවා සමෙන් සිල්වා මහත්මයා පිටුවහල් කරන්න කියලා ඉල්ලුවම ඒක කරන්න වෙනවා. එහෙම නොකරොත් ඔහු නැතුව ඒක පාර්ශ්වයේ නඩු අහන්න පුළුවන්. නඩු අහලා වැරදි කාරයක් කරොත් අර මම හිතපු පනත යටතේ වැරදි කරුවට මේ රටේ හිරගෙදර දඩුවම් දෙන්න කියලා ඉල්ලීම් කරන්න පුළුවන්.